අද දෙරණ සත්‍ය ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සංස්කරණය චොමින්ද කුමාර ගමකේ ප්‍රකාශය ලහිරු ජයවර්ධන. අද දෙරණ ප්‍රධාන පුවත් සිරස්තල. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සහ වතුකම්කරු ගැටලු කඩිනමින් විසඳීමට ජනපතිගෙන් උපදෙස්. චීනෙන් ශ්‍රී ලංකාවට නව තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක්. නවීන තාක්ෂණය තුළත් වැඩපිළිවෙලක් මසක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස කෝපා කමිටුව පොලිසියට දැනුම් දෙයි. යෝන් මලල ක්‍රීඩා තරගාවලියේදී රිටි පෙනීමේ ඉසුවින් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්. අද දෙරණ දේශීය පුවත්. Big story. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ගැටලු වලට මෙන්ම වතුකරේ ජනතාව මුහුණ දී ඇති ගැටලු විසඳීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. කෘෂිකාර්මික නවීකරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට රජය කැප වී සිටින බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. වැවිලි ප්‍රතිසංස්කරණ කමිටුවේ සමාජිකයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර තිබෙනවා. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු සහ අභියෝග පිළිබඳව මෙහිදී පුළුල්ව සාකච්ඡාවකට ලක් කර ඇති අතර දැනට විසඳුම් ලබා දෙමින් පවතින බහවල ඉඩම් ගැටලුව පිළිබඳවද අවධානය යොමු වූ බවයි ජනාධිපති මාධ්‍යංශය පැවසුවේ. ප්‍රාදේශීය වැවිලිකරුවන් මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය වන්නේ ඉදිරි වසර 10 හෝ 15 තුළ ඔවුන්ගේ කල්බදු කාල සීමාව අවසන් වීම බව එහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා නවීකරණය සමග ඉදිරියට යන්නේ නම් වැවිලි සමාගම සඳහා අලුතින් කල්බදු පහසුකම ලබා දීම සිදුවන බව ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා වෙරළ තීරයේ ආශ්‍රිතව සිදුවන නීති විරෝධී කටයුතු, ත්‍රස්ත ක්‍රියා හා විවිධ ජාවාරම් මැඩලීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බලකායේ නව සංකල්පයකට අනුව දේශීයව නිෂ්පාදනය කළ විශේෂ රථ තුනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිරිනමා තිබෙනවා. ඕනෑම රළු භූමියක මෙහෙයුම් කටයුතු සඳහා භාවිත කළ හැකි අයුරින් නිෂ්පාදනය කර ඇති මෙම රථ ඉදිරියේදී කොළඹ සහ බණ්ඩාරම ප්‍රදේශයන්හි වෙරළ තීර ආශ්‍රිතව සිදුවන විවිධ නීති විරෝධී ක්‍රියාකාරකම් හා භද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා යොදා ගැනීමට නියමිතයි. The big story. දෛනිකව බොරුතෙල් ටොන් 4ක් පිරිපහදු කළ හැකි නව පිරිපහදු මධ්‍යස්ථානයක් චීන ආයෝජනයක් ලෙස මෙරට ස්ථාපිත කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහතා පවසනවා. මෙරට දැනට පවතින බොරුතෙල් පිරිපහදුව 60 දශකයේ ඉදිකරන ලද ඉතා පැරණි එකක් වන බැවින් නව තාක්ෂණයෙන් යුත් තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අපේක්ෂා කරන බවයි ඔහු පැවසුවේ. ඊ පසුරුවේ මල්වතු අස්කිරි මහනාහිමිවරුන් බැහැදක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහතා මෙම අදහස් පළ කර තිබෙනවා. මෙම නව පිරිපහදු මධ්‍යස්ථානයේ විවෘත කිරීමෙන් පසු රටේ ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලියේ වෙනස්කම් රැසක් සිදුවනු ඇති බවද ඔහු සඳහන් කළා. චීනය මගින් ඉන්ධන පිරුම්හල් 150ක් කඩිනමින් මෙරට තුළ විවෘත කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් කළ චීන තානාපතිවරයා තවදුරටත් පැවසුවේ වසරේ මෙම වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 120ත් 140ත් අතර මුදලක් චීනය විසින් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට සැලසුම් කර ඇති බවයි. ඒ හරහා මෙරට තරුණ ප්‍රජාවට එම ආයෝජන ඔස්සේ බිහිවන කර්මාන්ත සමග එකතු වී වැඩ කළ හැකි බවද ශ්‍රී ලංකාවේ චීන ජනාධිපති ෂී ෂෙන් හොන් මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. නවීන තොරතුරු තාක්ෂණ භාවිත කර කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා වූ ඉදිරි වැඩපිළිවෙල මසක් තුළ ඉදිරිපත් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳව කාර්ක සභාව පොලිස් දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී තිබෙනවා. වර්තමාන කාර්ය සාධන පිළිබඳව පරීක්ෂාව සඳහා ශ්‍රී ලංකා පොලිසියේ රජයේ ගිණුම් පිළිබඳ කාර්ක සභාවට කැඳ වූ අවස්ථාවේ එහි සභාපති ලසන්ත අලගේවන්න මහතා විසින් මෙම දැනුම් දීම සිදු කළ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ සඳහා මහජන ආරක්ෂාව පිළිබඳව අමාත්‍යංශයේ ලේකම්වරයා පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රැසක් රජයේ ගිණුම් පිළිබඳව කාර්ක සභාවට අවස්ථාවට කැඳවා තිබෙනවා. පොලිස් දෙපාර්තමේන්තුව මීට පෙර 2016 වසරේදී කෝපා කමිටුව හමුවට කැඳවා තිබූ අවස්ථාවේදී මේ සම්බන්ධ නිර්දේශයක් ලබා දී තිබුණද තවමත් ඒ ක්‍රියාත්මක නොවීම පිළිබඳව මෙහිදී ප්‍රශ්න කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙහිදී අදහස් දක්වමින් පොලිස් ප්‍රතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා පොලිසිය සඳහා තනි තොරතුරු තාක්ෂණ පද්ධතියක් සැකසීම අපහසු බැවින් කොටස් වශයෙන් තොරතුරු තාක්ෂණ පද්ධතිය හඳුන්වා දීමට පියවර ගන්නා බවයි. එයනුව පැමිණිල්ලක් ලබා දීමේ සිට අධිකරණ කටයුත්තේ දක්වා විස්තර ලබාගත හැකි නව නියම ව්‍යාපෘතියක් මෙවන විට හැටන් සහ නුවරඑළිය පොලිස් ස්ථාන ආශ්‍රිතව ක්‍රියාත්මක බවද පොලිස් ප්‍රතිවරයා එහිදී පෙන්වා දී තිබෙනවා. මේ අතර දැනට පවතින කම්කරු නීතියේ සංකීර්ණ තත්වය මගහැරෙන ලෙස නව ඒකාබද්ධ කම්කරු නීතියක් සකස් කිරීම සඳහා කඩිනමින් පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා කටයුතු අමාත්‍ය මනුෂ්‍ය නායකර මහතා පවසනවා. මෙම ඒකාබද්ධ නීතිය සැකසීම සඳහා මහජනතාව ඇතුළු අදාළ සියලු පාර්ශ්වයන්හි අදහස් හා යෝජනා ලබා ගැනීම මැයි දෙවනිදා සිට ආරම්භ කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. කම්කරු හා විදේශ රැකියා කටයුතු අමාත්‍යංශීය උපදේශක කාරක සභාවට එක්වෙමින් අමාත්‍ය මනුෂ්‍ය නායකර මහතා මෙම අදහස් පළ කර තිබෙනවා. යෝජිත නව ප්‍රතිත්‍රස්ත පනත හරහා රැඳවුම් නියෝග ලබා දීමේ බලය නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරුන්ට පැවරීම ඉතා අවධානම් සහගත බව ශ්‍රී ලංකා නීතිඥ සංගමේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පවසනවා. ඔහු ප්‍රකාශ කළේ නව ත්‍රස්ත විරෝධී පනත තුළද පැවති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සීම ගැටලු සහගත තත්ත්වයක් පෙන්නුම් කරන බවයි. මේ පිළිබඳව කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මේ බව සඳහන් කළා. මෙතෙක් කල් ත්‍රස්තවාදී වැළැක්වීම පනත යටතේ රැඳවුම් නියෝග නිකුත් කරන්න පුළුවන් ඇමතිවරයාට. මම කියන්නේ ඇමතිවරයා නිකුත් කරනකොට හොඳයි කියලා කියන එක නෙවෙයි. නමුත් දැන් උත්සාහ කරනවා ඒ බලය දෙන්න නියෝජ්‍ය පොලිස්පතිවරුන්. මේ රටේ නියෝජ්‍ය පොලිස්පතිවරු 50කට ආසන්න ගානක් ඉන්නවා. මේ 50 දෙනාට සැකකරුවන්ව අවුරුද්දක් දක්වා රැඳවුම් නියෝග නිකුත් කරන්න බලය දුන්නොත් ඇති වෙන්න පුළුවන් තත්ත්වය මොකක්ද? එක එක නියෝජ්‍ය පොලිස්පතිවරයා තමුන්ට අකමැති පුද්ගලයන්ට විරුද්ධව OIC කියලා රිපෝට් එකක් දැම්මලා රැඳවුම් නියෝග නිකුත් කරන්න පටන්. ඒකට ආණ්ඩුව කියන එක තමයි කමක් නැහැ මේවා අභියෝග කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨ අධිකරණේ කියලා. කීයෙන් කී දෙනෙක්ට ශ්‍රේෂ්ඨ අධිකරණයට ගිහින් මූලික අයිතිවාසිකම් නඩු දාන්න පුළුවන්? නඩු පවර්ලා මේවා අභියෝග කරන්න පුළුවන්. අරගලය සම්බන්ධයෙන් තමා නිකුත් කළ කෘතිය පිළිබඳව මෙරට අමරිකානු තානාපතිරි ජොලි චොන් මහත්මිය ට්විට පණිවිඩයක් පළ කිරීම මගින් එහි අඩංගු තොරතුරු සත්‍ය බවට සනාථ වූ බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ අරගලය තුළින් ජාත්‍යන්තරය අපේක්ෂා කළ පළමු සැලැස්ම කතානායකවරයාගේ ක්‍රියාකලාපය මත අසාර්ථකවද එහි දෙවන සැලැස්ම මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බවයි. කොළඹදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මේ බව සඳහන් කළා. කොහොම හරි ප්ලෑන් ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. විශේෂයෙන් මේකේ කතානායකවරයා ඒ අවස්ථාවේදී කටයුතු කරපු වගකීම් සහගත ආකාරය හේතු කොටගෙන නමුත් දැන් ප්ලෑන් B එක ක්‍රියාත්මකයි. ඉතින් එතකොට දැන් මේ ප්ලෑන් B එක වළක්වන්න අරගලකාරයෝ කවුරුත් නැහැ. ඒ වීරයෝ කවුරුත් නැහැ. කොළඹ ඉන්න ඇමරිකානු තානාපතිනිය අපි මේ පොත නිකුත් කරලා පැය 24ක් ගත වෙනකොටම ට්‍රීට පණිවිඩයක් නිකුත් කරන්න තරම් කලබල වෙන්නේ සාමාන්‍යයෙන් පොතකට එහෙම කලබල වෙන්න ඕනද? කලබල වෙන්නේ එතුමිය දන්නවා මේ පොතේ තියෙන ඇත්ත කියලා. ඒ නිසා තමයි මේ පොතට තියෙන මොකක් හරි සමාජ පිලිගැනීමක් තියෙනවා නම් ඒක නැති කිරීම සඳහා එතුමිය ට්විටර් පණිවිඩයක් දාන්නේ. ඉතින් ඒකෙන්ම පැහැදිලි ඒ කලබල වීමෙන්ම පැහැදිලි මේ එන්නේ සත්‍ය කියලා. අපි මේකෙන් ඉගෙන ගමු අඩු ගානේ. වලකට වැටිනොත් මොළයට ලාභයක් වෙන්න ඕන. වගකීම් පියුත්තන් විසින් අධ්‍යාපන ශාස්ත්‍රයේ පවතින දුර්වලතා විසඳීමට කටයුතු නොකිරීම තුළ පාසල් සිසුන් සහ තරුණ තරුණියන් අරගල කිරීමට යොමු වී ඇති බවයි හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කළේ. දරුවන්ගේ අධ්‍යාපනය දරුවන් හදන ප්‍රධානතම රජයේ ආයතනයේ අධ්‍යාපන අමාත්‍යය. අධ්‍යාපන ඇමතිලා නිකුත් කරන්න බැරි නම් ප්‍රින්සිපල් කෙනෙකුට විරුද්ධව පරීක්ෂණයක් කරන්න බැරි. මේ රටක් හදන්නේ කොහොමද? මට පුළුවන් නෙමෙයි අර තරුණයෝ ගිහිල්ලා ගෝල් ෆේස් එකේ කරපු දේවල්. කුච්චේ පියවන මම කිසිසේත් අනුමත කරන්නේ නැහැ. වෙන විසඳුමක් නැත්නම් අරගල කරන්නේ නැතුව මොකද්ද කරන්නේ? ඔය කියන දේශපාලන ක්‍රමක මොන අරගලද කෑගහලා? මම මේක ඇත්ත වශයෙන්ම මේ ප්‍රශ්නය රජයේ ඉදිරියේ තව තියෙනවා. මේකට කටයුතු කරන්න පුළුවන් ශක්තිය තියෙන්නේ, හැකියාව තියෙන්නේ, මුදල් තියෙන්නේ රජයට. රජය මුකුත් කරන්නේ නැත්නම් දරුවන් හදන අධ්‍යාපන අමාත්‍යාංශයේ ලොක්කට මුකුත් කරන්න බැන්නා. මොකද්ද අපි කරන්නේ? යෝජිත අමාත්‍ය මණ්ඩල සංශෝධන දින නියමයක් නොමැතිව කල්යාම හරහා ආණ්ඩුව අභ්‍යන්තරයේ ගැටලු පවතින බවට තහවුරු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජේලාල සිල්වා මහතා පවසනවා. මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් අතර තනතුරු පොරයක් නිර්මාණය වී ඇති බවයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජේලාල්ද සිල්වා මහතා මෙම අදහස් පළ කළා. අමාත්‍ය මණ්ඩලවල පුරප්පාඩු පිරවීම ගැන පළාත් ආණ්ඩුකාරවරුන්ගේ වෙනස්වීම ගැන නිරන්තරයෙන් කතා කරනවා. මේ කුමන හේතුවක් නිසා? එය දිනමීමක් නැතුව දිනෙන් දින කල්යන. දිනෙන් දින කල්යන තත්ත්වයක් තිබෙන්නේ අපි දකින්නේ ආණ්ඩුව තුල ප්‍රධාන දේශපාලන පක්ෂය ඇතුළු ආණ්ඩුවත් එක්ක එකට එකතු වෙලා ඉන්න අය තුල මෙම තනතුරු වෙනුමේ තිබෙන බල අරගලයේ නිසා. මොකද සීමිත අමාත්‍ය ධූර සංඛ්‍යාවක් සඳහා ආණ්ඩුව විශේෂයෙන්ම ඒ පුරප්පාඩු පිරවීමේදී බොහෝ දෙනෙකුගේ ඉල්ලීම් අපි තියෙන බව දක්වා ආණ්ඩුව තුල අද තිගරු ජනාධිපතිතුමා සියලු දෙනාටම එකට එකතු වෙලා සහයෝගයෙන් කටයුතු කරන්නට කියලා අපට ආරාධනා කළා. මුත් ආණ්ඩුව තුලත් අද බොහෝ කාරණාවලට එක හා සමාන මතයක් නැහැ. පෙරටුගමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගඩු මහතා සඳහන් කළේ රටේ වත්මන් දේශපාලන තත්ත්වයේ හෝ යෝජිත අනපනත් සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට නිසි දැනුවත් භාවයක් නොමැති බවයි. ජොන්සන් ප්‍රනාන්දු එක වතාවක් කිව්වා මේ අනපනත් කියලා එක එක තඩි පොත් වෙනවා පාර්ලිමේන්තුවට. ඕවා කියව කිවින් අපිට වෙලාවක් නැහැ. මේකෙත් තියෙනවා පිටු 140ක් විතර තියෙනවා. ඉහරි ඉංග්‍රීසි භාෂාවෙන් පිටු 140ක පොතක් ආපුවාම ජොන්සන් ප්‍රනාන්දු කිව්වා අපි ඕවා කියවන්නේ නැහැ. අපි පක්ෂෙන් අහලා අත උස්සන්න ඕන දෙපාද කියලා අහලා කියන විදිහට කරනවා. අපි නම් ඕවා කියවන්නේ නැහැ කියලා. එතකොට ජොන්සන් ප්‍රනාන්දු හොඳයි ඇත්ත කිව්වා. හැබැයි ওই ඉතුරු කට්ටිය ජොන්සන් ප්‍රනාන්දු වගේ තමයි. දැන් ඔය මේකට පක්ෂෝ ඡන්ද දෙනවයි කියන අය, මේකට කැමති කියන අය අඩුම ගානේ මේක කියවලා තියනවාද? මේකේ තියෙන යෝජනාවලින් සිදුවන ආර්ථික ප්‍රතිවිපාක පිළිබඳව ඔවුන් දැනුවත්. අඩුම ගානේ මේකේ තියෙන දේ ඒගොල්ලන්ට තේරෙනවා. මේ පිටතන මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු සහ විශේෂයෙන් දේශපාලන පක්ෂ නායකයෝ තාම වගකීම් විරහිත හැසිරීමක් මේක. කෙසේ වුද වත්මන් රජය රට ධනාත්මක තත්ත්වයක් දක්වා ගමන් කරවා ඇති බව ජනාධිපති වෘත්ති සමිති අධ්‍යක්ෂ ජෙනරාල් සමන්රත්න ප්‍රේමහතා පැවසුවා. දැන් අපි සැලකිය යුතු ධනාත්මක තැනකට මේ රට ගෙනල්ලා තියෙනවා. මේ පාර්ලිමේන්තුව ආණ්ඩුවක් බවට පරිවර්තනය වෙලා මේ රට ගොඩ ගන්න වැඩපිළිවෙලට එකතු වෙන්න කියලා. එහෙම කිව්වත් සමහර දේශපාලන පක්ෂ ඊට ධනාත්මක ප්‍රතිචාර දක්වන බවක් අපිට තාම පේන්නේ නැහැ. ඔවුන් ඉල්ලන ඡන්දයක්, ඔවුන් විවිධ සන්ධාන හදන්න උත්සාහ කරනවා. රටේ ප්‍රශ්නය සහ ජනතාවගේ ප්‍රශ්නය, මේ ආර්ථික ප්‍රශ්නය අවබෝධ කරගෙන හැසිරෙන බවක් අපිට පේන්නේ නැහැ. ඒක හරි පැහැදිලි. දැන් අවස්ථා ගණනාවකදී මේ ආර්ථික අර්බුදය තමයි රටේ බරපතලම ප්‍රශ්නය. මේකෙන් ගොඩ එන්න එකතු වෙලා ආණ්ඩුවක් කරමු, වැඩ කරමු කියන අදහස් යෝජනාව ඉදිරිපත් කරාට සමහර දේශපාලන පක්ෂ මේක තේරුම් ගන්න බවක් පේන්නේ. ජාතික වෙසක් උත්සවය හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් කැබෙල්ලෑව ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කරගෙනමින් පැවැත්වීමට අවශ්‍ය සියලු පියවර ගෙන තිබව බුද්ධ ශාසන ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් සෝමරත්න විධානපතිරණ මහතා පවසනවා. ප්‍රකාශ කළේ මේ මාස දෙවනදා සිට අටවරුදා දක්වා වූ වෙසක් සතිය නිමිත්තෙන් දිවයිනපුර ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බවයි. කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේදී මේ දෙවෙනිදා සිට අටවෙනිදා දක්වා පැවැත්වීමට ඊට සමගාමීව විවිධ වැඩසටහන් සමස්ත දිවයින පුරා ආවරණය වන පරිදි දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, සියලුම පාසල්, අනිකුත් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සම්බන්ධීකරණය සහ සංවිධානයෙන් යුතුව පැවැත්වීම සඳහා රජය මේ වෙනුවටත් අවශ්‍ය චක්‍රලේඛන නිකුත් කළා. ඒ හා සම්බන්ධීකරණ කටයුතු මේ වෙනකටත් අවසන් කළා තියෙනවා. රාජ්‍ය වෙසක් උත්සවයේ අතිගරු ජනතුමාගේ ප්‍රධානත්වයෙන් කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙනේදී රාජ්‍ය වෙසක් උත්සවය ත්‍රිනිකායික මහානායක සාමින් වහන්සේ වර ප්‍රමුඛ අතිගරු ජනතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීම සඳහා අපි සියලු කටයුතු මේ වෙනකට සූදානම් කළා තියෙනවා. AdaDerana kelibima 18 පළාසියනු යෝන් මලල් ක්‍රීඩා තරගාවලියේදී පිරිමි රිටිපැණි මිසව වේරදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා. උස්බෙකිස්තානයේ පැවතුනේ මතරගාවලියේදී ශ්‍රී ලංකාවේ තුෂින් සිල්වා රිටිපැණි මිසව වේරදී පදක්කම දිනා ගැනීමට සමත්ව ති බවයි වාර්තා වන්නේ. එෙහිදී ඔහු මීටර 4.7 දක්ෂතාවක් වාර්තා කර තිබෙනවා. තුෂින් සිල්වා බාරිස්ටිලා විද්‍යාලයේ සිසුවෙක් වන අතර ශ්‍රී ලංකාව ආසියානු තරගාවලියකදී මෙලෙස රිටිපැණීමේ ඉසව්වෙන් පදක්කමක් දිනාගත්තේ වසර 72කට පසුව වීමද විශේෂත්වයක්. AdaDerana ප්‍රවෘත්ති සමප්තයි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12. AdaDerana පැය ප්‍රවෘත්ති ප්‍රකාශය පෙරවරු 8ට බලාපොරොත්තු වන්නේ.